TV, the people's channel. After O-levels, your best route to university without IELTS. Call Abid for more details. ආයුබෝවන් සුබ උදෑසනක්. ඉතින් හැමෝම සතුටින් පරිස්සමින් හොඳින් ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් මුලින්ම මතක් කරන්න අපි කාමේ කාලෙත් එක්ක අපි බොහෝ දෙනා තනි තනිවම පරිස්සම් වෙන්න ඕනේ කාලයක්. කෙසේ වෙතත් අද දවසේදී අපි ජීවිතයට ඉඩ දෙන්නත් එක්කයි ඔබ දැන් එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔබට මතක ඇති සති කිහිපයක් පුරාවටම අපි ඇපිට් ආයතනය සම්බන්ධ දේවල් ගැන කතා කරා, විශේෂයෙන්ම පාඨමාලා ගැන, උපාධි ගැන. ඉතින් අද දවසේදී අපි ඒ සම්බන්ධව තමයි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඒ ගැන කතා කරන්නට මේ මොහොතේදී මම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා ડોક્ટર හසුලි පෙරේරා, හෙඩ් ඔෆ් බිස්නස් ස්කූල් අපිට් ආයතනයේ අයිබෝන් සුබෝදෑසනක් අවිලි ගන්නවා. ඒ වගේම මිස්ටර් සරත් කළුආරච්චි, සීනියර් ලෙක්චරර් බිස්නස් ස්කූල් අපිට් ආයතනයේ අයිබෝන් සුබෝදෑසනක්. ඉතින් කලින් කිව්වා වගේම අපි දින කිහිපයක් පුරාවටම අපිට් ආයතනයේ සම්බන්ධව තියෙන පාඨමාලා ගැන කතා කරා. මම කැමති මුලින්ම මිස්ටර් කළුආරච්චි වෙතට යොමු වෙන්න. මට කියන්නකෝ මේ අපිට් ආයතනය සම්බන්ධව තියෙන මේ ව්‍යාපාර පීඨය ගැන කෙටි හැඳින්වීමක් කරන්න. මම මුලින් පටන් ගන්න සජිත්‍ර මේ අපේ ව්‍යාපාර අපිට ආයතනය ගැන. අපේ ආයතනය දැන් අවුරුදු 20ක් අපි ශිෂ්‍යයන් බිහි කරන උපාධිධාරීන් ලංකාවේ 1999 තමයි අපි පිහිටෙව්වේ. ඉතින් අපේ ප්‍රධාන අංශ තුනක් තියෙනවා. එකක් අපි දැනට නිරූප අපේ නියෝජනය කරන ව්‍යාපාර අධ්‍යයන අංශය, ඊළඟට නීති පීඨය සහ පරිගණක අංශය. අපේ දැන් ව්‍යාපාර අධ්‍යයන අංශය ගත්තාම අපි ප්‍රධාන වශයෙන්ම අපි බලාපොරොත්තු තියෙන්නේ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වෙන හොඳ උපාධියක් ලංකාවේ පිරිනමන. ඒතර අපේ විශ්වවිද්‍යාලේ අපේ ලංකා විශ්වවිද්‍යාල අපිට ආයතනය අපි අනුබද්ධ වෙලා තිනවා බ්‍රිතාන්‍යයේ ස්ටැෆර්ඩ්ෂයර් යුනිවර්සිටි එකත් එක්ක. අපි දැන් අවුරුදු 20ක්ම අපේ ඒ සම්බන්ධතාවයේ තියෙනවා. දැන් හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වෙන හොඳ උපාධිධාරීන් ලෝකෙට බිහි කරන්න. අනිත් එක තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ ආචාර්ය මණ්ඩලය තාම නිපුණතාවයෙන් තියෙන. මොකද අපි විශ්වාස කරන්නේ අපේ කියන්නේ විශේෂ දැනුමට අමතරව හොඳ සාරධර්ම පිරි ළමුන් පිරිසක් බිහි කරන්න. ඒක තමයි අපේ ප්‍රධානම අපේ ආයතනයේ තියෙන ප්‍රධානම ලක්ෂණය. ඔව්, අපි කතා කරොත් මේ ජාත්‍යන්තර ව්‍යාපාර කළමනාකරණයේ හැවත් අපි කියන්නේ ගොඩක් වෙලට ඉන්ටර්නැෂනල් බිස්නස් මැනේජ්මන්ට් කියන මේ ඩිග්‍රී එක. මේ ඩිග්‍රී එකේ තියෙන වැදගත්කම මොකක්ද? වැදගත් දේවල් මොනවද? අපි කතා කරමු ඒ ගැන. ඔව්. එංගලන්තයේ ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලය විසින් පිරිනමන ජාත්‍යන්තර ව්‍යාපාර කළමනාකරණ එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් බිස්නස් මැනේජ්මන්ට් උපාධිය තමයි අපිට බිස්නස් ස්කූල් එක විසින් ලබා දෙන්නේ. ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලය ගත්තොත් ඉන්ටර්නැෂනල් රෑන්කින් අනුව ඉගැන්වීමේ ගුණාත්මකභාවය සහ ස්ටුඩන්ට් සැටිස්ෆැක්ෂන් අතින් එංගලන්තයේ මුල් 50 අතර සිටින විශ්වවිද්‍යාලයක්. මෙය වසර 3ක උපාධියක්. ඉතින් ජාත්‍යන්තර ව්‍යාපාරවලට අදාළ මාකටිං, සප්ලයි චේන් මැනේජ්මන්ට්, HR සහ ෆයිනෑන්ස් වැනි ශේත්‍රයන් කීපයක් සිසුන්ට දැනුම ලබා දෙනවා. විෂයමාලාවට ඇතුළත් කරලා තියෙනවා බිග් ඩේටා, බිස්නස් ඇජිලිටි, ඩිජිටල් මාකටිං සහ වැනි ඉතා නවීන විෂයන්. මේ සියලු විෂයන්වලට ඉහළ ඉල්ලුමක් සහ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් රැකියා අවස්ථා ගැන කතා කරන්නේ මේ වෙලාවේ ගොඩක් දෙනා මේ උපාධියක් කරන්න පෙළඹෙන්නේ ගොඩක් වෙලාවට ඉගෙනීමකට හා සම්බන්ධ තමන්ගේ රැකියාව පැත්තෙන් හොඳ රැකියාවක් කරන්න. අපි කතා කරමු මොන වගේ රැකියා අවස්ථාවක්ද තියෙන්නේ මේ උපාධිය හැදෑරුවට පස්සේ. ඔව්, දැන් අද අපි දන්නවා දැන් අවුරුදු 3ක් විශ්වවිද්‍යාලය ගත කළාට පස්සේ ඒ කාලය තාමත් වැදගත්. තරුණයෝ අවුරුදු 3ක කාලය තරුණ අවදී තාමත් වැදගත්. අනාගත ජීවිතේ රඳාපවතින්නේ අපි ලබා ගන්න උපාධියේ තියෙන ගුණාත්මක සහ පිළිගැනීම මත. ඉතින් මලින් කලින් කිව්වා වගේම ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන උපාධියක් ගත්තට පස්සේ අපේ තියෙන අත්දැකීම පහුගිය අවුරුදු 20 තුළදීම අපේ උපාධිධාරීන් සාමාන්‍යයෙන් දින 100ක් ඇතුළත අපි කියන්නේ මාස 3ක් ඇතුළත ඒගොල්ලන්ගේ රැකියා අවස්ථා ලබා ගන්නවා. අපි දැනට තියෙන සංඛ්‍යා ලේඛන අනුව අපිට බොහොම පැහැදිලිව කියන්න පුළුවන් අපි ලබන ලොකුම ජයග්‍රහණය තමයි ඒක. ඊළඟට ඒගොල්ලන් ශිෂ්‍යයන් වැඩ කරන ක්ෂේත්‍ර ගත්තොත් එහෙම ඊළඟට ලංකාව තුල සහ විදේශවල ඊළඟට තමන්ගේ ව්‍යාපාර කරන අයත් ඉන්නවා. ඉතින් මොන අංශය ගත්තත් අපි කියන්නේ නිෂ්පාදන, සේවා අංශ ඒ වගේ ඊළඟට
ඒ වගේ සියලු මාංශ නියෝජනය කරන අපේ ශිෂ්‍යයන්. අනිත් එක තමයි මම කියන්න ඕනේ මේ මේ අධ්‍යයන කාලය තුළ අපි ලබා දෙනවා ශිෂ්‍යයන්ට අපි කියන මේ ප්‍රායෝගික පුහුණුවක් අපි කියන ඉන්ටර්න්ෂිප් එක. ඒ කියන්නේ දෙවෙනි අවුරුද්දේම පටන් ගන්නවා ඒක. ඒක දෙවෙනි අවුරුද්දේ ඉඳලාම ඒගොල්ලෝ මේ ව්‍යාපාර ආයතනයත් එක්ක බොහොම කිට්ටුවෙන් සම්බන්ධ වෙනවා. ඒගොල්ලෝ වැඩ කරන්න ඕනේ යම් කිසි කාලයක් ඇතුළතදී. ඊළඟට අර ප්‍රායෝගික සහ න්‍යායාත්මක දැනුම තාම ගුණාත්මක භාවයෙන් යුතුව අපි සංකලනයකින් තමයි ශිෂ්‍ය වෙළඳපොළට නිකුත් කරන්නේ. ඒ කියන්නේ ව්‍යාපාර ඒ කියන්නේ ට්‍රැකියා වෙළඳපොළට යන්නේ. එතකොට අපි සහතිකයක් දෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ මේ දින 90ක් වගේ කාලයක් ඇතුළතදී රැකියා අවස්ථාව ලබා ගන්න. අපි කතා කරොත් එහෙම දැන් ගොඩක් වෙලාවට දැන් මේ ඉන්නේ අපි මේ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක. එතකොට කෙනෙක්ට අපිට ආයතනයට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ ප්‍රායෝගිකව අපි කතා කරොත් එහෙම. ඒතර ඔන්ලයින් තාක්ෂණය හරහා තමයි හැමදේම කරන්න සිදු වෙලා තින්නේ. කොහොමද මේ පරිසර වටපිටාව හදන්නේ මේ දෙයට? මේ අත්‍යවම කියනවා නම් ඔන්ලයින් ඉගෙනීම පහසු නැහැ. මොකද සිසුන්ගේ පැත්තෙන් දැඩි උත්සාහයක් සහ විනයක් තියෙන්න ඕනේ. ඒ වුණාට අවධානය තියාගන්නත් අමාරුයි. සමහර සිසුන්ගේ මේ අන්තර්ජාල සම්බන්ධතාත් හොඳ නැහැ. ඉතින් ඒක හින්දා මෙවැනි පරිසරයක ඉගෙනීම අපහසුයි. ඒක හින්දා ආයතනයක් වශයෙන් අපි ඉගෙනීම හැකියතාක් රසවත් කිරීමට උත්සාහ කරනවා. ඉතින් රසවත් කරන්නයි සිසුන්ට එකිනෙකා සමග කතා කිරීම සඳහා අවස්ථා සලසා දෙන්න අපි ඔන්ලයින් තාක්ෂණය උපයෝගී කරගෙන ඔය break out rooms වල small group discussions, online quizzes, online games වගේ දේවල් භාවිතා කරනවා. එතකොට දැන් නිකන් හරි පන්තියකට සිසුවෙක්ට එන්න බැරි වුණොත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද දේශනා ඔක්කොම පටිගත කරලා සිසුන් සමග බෙදා දෙනවා. දැන් අපි කතා කරන්නේ විෂය පරිබාහිර ක්‍රියාකාරකම් තියනවද සම්බන්ධ වෙන සිසුවෙක්ට කොහොමද මේ දේවල්? ඔව් මොකද අපි දන්නවා අධ්‍යාපනය කියන්නේ බොහොම තුලනාත්මක දැනුමක් ලබා යුතු දෙයක්. කායික දැනුම එක්කම න්‍යායික දැනුම එක්කම ළනගේ මානසික තුලනාත්මක භාවය නැති රදා පවතින. ඒක නිසා සිසුන්ට විවිධ බාහිර ක්‍රියාකාරකම් අපි දැන් අර දැන් කොරෝනා ඒ කාලයට එන්න කලින් අපි යම් කිසි ක්‍රමවේදයක් තිබ්බා නම් ඒ ක්‍රමවේදයම අපි ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ දැන්ට කරනවා. අපි දැන් ශිෂ්‍යයන්ගේ තියෙන සංවිධාන එකක් තමයි අපි කියන ස්ටුඩන්ට් ඇක්ටිවිටි ක්ලබ් එක. ඒක ඊළඟට අපි මූටින් ක්ලබ් එක තියෙනවා. ඊළඟට අපේ මේ ටෝස්ට් මාස්ටර් ක්ලබ් එක. ඊළඟට අපේ පුස්තකාලයේ අපි පුස්තකාලේ මගින් බුක් රීඩින් එකක් කරනවා ළමයින් හරහා. ඒ හතරේ ළමයි ඉතාමත් අර විෂයට බාහිරව ළමයින්ගේ අර තුලනාත්මක මානසික තුලනාත්මක ඇති කරන්න පුළුවන් සියලුම කාර්යයන් අපි කරනවා මේ සතුටින් ඉගෙන ගන්න පුළුවන්කමක් ලැබෙනවා නේද? හරි. අපි කතා කරත් එහෙම දැන් මට තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් වෙලාවට දැන් අපි ඩිග්‍රී එකක් කරන්න ගියාම මේ ඩිග්‍රී එක අපිට කරන් සිද්ධ වෙන්නේ ගොඩක් වෙලාවට ඉංග්‍රීසි භාෂාව. දැන් හැමෝටම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්න පුළුවන්කමක් නැති කාලයක්. අපි කියන්නේ හැමෝටම ඉංග්‍රීසි භාෂාව පුළුවන්කමක් නැහැ. ඉතින් එහෙම සිංහලෙන් ඉගෙන ගන්න කෙනෙක්ට කොහොමද ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් දැනුමක් ලබා දෙනවද කොහොමද ඩිග්‍රී එක කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ? අපිට ආයතනින් දෙන උපාධි වලට භාෂාව කියන එක බාධයක් නෙමෙයි. මොකද ඕනතරම් ඉස්කෝලේ සිංහලෙන් හෝ දෙමළ භාෂාවෙන් ඉගෙන ගත්ත උපාධිය සම්පූර්ණ කරලා පශ්චාත් උපාධි වෙනකන් ගිය සිසුන් ඉන්නවා. ඒකින්ද කවුරු හරි ඉන්නවා නම් ඉංග්‍රීසි භාෂාව අමාරුයි කියලා කෙනෙක් ඉන්නවා නම් අපි ඒ සිසුවට ඉන්ඩිවිජුවල් සපෝට් දෙනවා. මොකද අපි ළමයි සමග සමීපයෙන් ලවින් ඇන් කෑරින් අප්‍රෝච් එකක් යොදාගෙන උපකාර කරන වටපිටාවක් තමයි හදාගෙන තියෙන්නේ. ඊට අමතරව අපිට ආයතනයෙන් පිහිටවලා තියෙනවා ඉංග්ලිෂ් ලැන්ග්වේජ් සෙන්ටර් එකක්. ඒ සෙන්ටර් එකෙන් උදව් අරගෙන භාෂාව දියුණු කරලා උපාධිය සම්පූර්ණ කරන්න ඕන කෙනෙක්ට පුළුවන් වෙනවා. අපි කතා කරමු දැන් ඊළඟ බදවා ගැනීම සිදු කරන්නේ කවදාද කොහොමද සිදු වෙන්නේ මේ පිළිබඳව? මොකද විශේෂයෙන්ම මේ වෙලාවේ අපිව බලාගෙන ඉන්නවා දෙමව්පියන් බලාගෙන ඉන්නවා ඒ වගේම ළමයින් බලාගෙන ඉන්නවා උන්ට කතා කරන්න පුළුවන්. ඔව් දැන් සෙෂන් බදවා ගැනීම අපි තියෙනවා නියමිත කාලවකවානු. අපි දැන් මෙතෙක් අපි දැන් මේ කොරෝනා වෛරස් එක නිසා අපි කවදාවත් මේ කාලවකවානු වෙනස් කළේ නැහැ. මොකද අපි සියලුම මේ නියමිත කාලසටහනනු සිවුරු දෙමත් සිද්ධ වෙනවා. දැන් අලුත් බඳවා ගැනීම සිද්ධ වෙන්නේ අපි ඔක්තෝබර් මාසේ 11 වෙනිදා තමයි අපි අර මූලික පුහුණුවක් දෙනවා සිසුන්ට ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකක්. ඒක 11 වෙනිදා අපි තීරණය කරලා තියෙන්නේ. ඊළඟට ඔක්තෝබර් 18 වෙනිදා වෙනකොට දේශන පටන් ගන්න අපි ලෑස්ති කරලා තියෙනවා සිවුරු බඳවා ගැනීම. ශිෂ්‍ය සමහර වෙලාවට ශිෂ්‍යයන්ට පහුවෙලා අපි රෙජිස්ටර් වෙන්න ඕන නම් අපි ඔක්තෝබර් මාසයේ අවසාන වෙනකල් ඒක අපි ඕපන් කරලා තියෙනවා රෙජිස්ට්‍රේෂන්. ඒකම තව එකක් කියන්න ඕනේ මේ සෙසුන් මේ සංමේය අපි ආයතන බඳවා ගැනීමේදී මොකද දෙනකොට පුළුවන් අපේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පාවිච්චි කරලා ඒ ඕන කරන අවශ්‍ය මේ මූලික දැනුම
සාවිස්තර ලබා ගන්න. ඉතින් ඔබත් කැමති ඇති අපිට ආයතනය සමග සම්බන්ධ වන්නට මම මතක් කරනම් දුරකථන අංක ඔබට කොළඹ ශාඛාව සමග සම්බන්ධ වෙන ඔබ කැමති නම් ඔබ කතා කරන්න මෙන්න මේ දුරකථන අංකයට 0765 788 788. ඒ වගේම මහනුවර ශාඛාව 0743 577 877. ඒ වගේම වෙබ්සයිට් එක මතක් කරනවා නම් www.apiit.lk www.apiit.lk. ඒ වගේම ඊමේල් මතක් කරනවා නම් info@apiit.lk info@apiit.lk කියන මේ දේවල් හරහා ඔබට පුළුවන් අපිට ආයතනය සමග සම්බන්ධ වෙලා ඔබගේ ඩිග්‍රී එක ඒ අප කියන්නේ ගොඩක් අඩු උපාධියක් කියන සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමේ හැකියාව ඔබට තියෙනවා. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා දවසේදී අපිට ආයතනය ගැන කතා කරන එක තුන තවත් දවසක අපි හැමෝම වයිබ්වන් කියලා සම්බන්ධ වෙනවා. හරි. ඉතින් ඔබට බොහොමත්ම ස්තුති ජීවිතේ ඊට දෙන්නත් එක්ක එකතු වෙලා හිටියද තවත් දවසක හැමෝම. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් හොඳින් ඉන්න ගිහින් යන්නම් සුබ දවසක්. Your best route to university without IELTS. Call Abit for more details. Sarah said